අයුබෝවන් දුෂානිස් ඩයරි YouTube channel එකට අදත් ඔයාල හැම දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. සීනි බනිස් මාළු පාන් රෙසිපිස් try කරපු ඔයාලා ගොඩක් දෙනා මගෙන් කිඹුල බනිස් රෙසිපි එක ඉල්ලලා තිබුණා. ඒක නිසා අපි අද කිඹුල බනිස් හදමු. මේ කිඹුල බනිස් බේකරියෙන් ගෙනාවා වගේම රසට ඔයගලන්ට ගෙදරදීම හදාගන්න පුළුවන්. විශේෂ දේවල් ඕනි වෙන්නෙත් නෑ. සෞඛ්‍ය ආරක්ෂිතව ගොඩක් රසට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රසම රස කිඹුල බනිස් හදන්නේ කොහොමද? ඒකට ඕනි වෙන්නේ මොනවාද කියලා. මේ කිඹුල බනිස් හදාගන්න අපිට ඕනි වෙනවා පාන් පිටි. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. ඊස්ට් තේ හැඳි එකමාරයි. බටර් මේස හැඳයි. සීනි තේ හැඳි දෙකයි. කිරි පිටි මේස හැඳි දෙකයි. මද උණුසුම් වතුර මිලිලීටර් 180යි. ඒ වගේම ලුණු තේ හැඳි භාගයයි. මෙන්න මේ දේවල් තමයි අපිට ඕනි වෙන්නේ. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් මුලින්ම ඊස්ට් එක ඇක්ටිව් කරගමු. අපි ගත්ත වතුර මිලිලීටර් 180ට ඊස්ට් එක එකතු කරගන්නවා. ඒකටම අපි සීනි තේ හැඳි දෙකක් දාගන්නවා. ඊළඟට හැඳකින් මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. අපි ගත්ත මේ වතුර එකේ උෂ්ණත්වය ගොඩක් රස්නෙත් නැති, ගොඩක් සීතලත් නැති වෙන්න ඕනි. එහෙම වුණාම තමයි ඊස්ට් එක හරියටම ඇක්ටිව් වෙන්නේ. මේ විදිහට මිශ්‍ර කරගෙන අපි මේක හොඳින් වහලා විනාඩි 10ක් පැත්තකින් තියාගන්නවා. දැන් මේ ඔයගලන්ට පේන්නේ හරියටම විනාඩි 10කට පස්සේ. මේ බලන්න ඊස්ට් එක දැන් හොඳින් පෙන දාලා පිපිලා තියෙන්නේ. ඊස්ට් පරණයි නම් මේ වගේ පෙන දාලා පිපෙන්නේ නැහැ. දැන් අපි ඩෝ එක අනන්න පටන් ගමු. මේ වගේ බෝල් එකක් අරගෙන මම ඒකට පාන් පිටි ටික දාගන්නවා. ඊළඟට අපි කිරි පිටි ටිකත් එකතු කරගන්නවා. ලුණු ටිකක් දාගන්න. බටර් මේස හැඳක් දාගන්නවා. ඔයාලට බටර් වෙනුවට මාගරින් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට අපි ඉස්සෙල්ලා හදාගත්ත ඊස්ට් මිශ්‍රණයත් දාගන්නවා. දැන් අපි ස්පැචුලා එකකින් මේ වගේ හොඳට මේක මිශ්‍ර කරගන්නවා. හැමදේම හොඳින් එකතු වෙනකන් කලවම් කරගන්න. මේ වගේ පිටි මිශ්‍රණය ගුලියක් වගේ එකතු වීගෙන එද්දී අපි ස්පැචුලා එක අයින් කළා. අතින් මේක හොඳට නීඩ් කරගන්නවා. මෙන්න මේ වගේ පිටි ටික බෝලයක් වගේ එකතු වෙනකන් හොඳින් අනාගන්න. දැන් අපි මේක ලෑල්ලක් උඩට දාගෙන නැවතත් හොඳින් නීට් කරගන්නවා. ලෑල්ල උඩටත් පිටි මෝලිය උඩටත් පිටි චුට්ටක් ඉහා ගන්න. මේ විදිහට ඩෝ එක නීට් කරද්දී මුලින්ම ඕගලන්ට පොඩි ඇලෙන ගතියක් දැනේවි. දිගටම හොඳින් අනා ගන්න. ඇලෙන ගතිය ටිකක් අඩු වුණාම අත් දෙකම පාවිච්චි කරලා මෙන්න මේ වගේ වීඩියෝ එකේ පෙන්වන විදිහට හොඳින් අනන්න. එක අතකින් ඩෝ එක අල්ලගෙන අනිත් අතින් තල්ලු කරමින් ඩෝ එක හොඳට විනාඩි 20ක් නීට් කරගන්නවා. විනාඩි 20ක් හොඳින් නීඩ් කරාම ඩෝ එකේ ඇදෙන ගතිය ගොඩක් වැඩි වෙනවා. මෙන්න මේ වගේ ඩෝ එකකින් එහා මෙහා පේන තරමටම ඩෝ එක අදින්න පුළුවන් වෙනවා. දැන් අපි මේ ඩෝ එකෙන් මෙන්න මේ වගේ බෝලයක් හදාගෙන හොඳින් බටර් ගාගත්ත බෝල් එකක් ඇතුලෙන් මේක තියාගන්නවා. ඩෝ එක උඩිනුත් හොඳට බටර් ටිකක් ගාගන්න. ඔයාලට මේ වෙනුවට තෙල් උණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි මේක හොඳින් කවර් කරලා පැයක් මේ ඩෝ එක දෙගුණයක් වෙනකම් පිපෙන්න තියාගන්නවා. දැන් මේ ඔයගලන්ට පේන්නේ හරියටම පැයකට පස්සේ මේ ඩෝ එක දැන් දෙගුණයක් වෙන්න පිපිලා තියෙන්නේ. ගොඩක් රස්නේ දවසක් නම් මේ ඩෝ එක විනාඩි 40ක් 45ක් යද්දී හොඳින් පිපෙනවා. ඊළඟට මෙන්න මේ වගේ අතින් තද කරලා ඩෝ එකේ තියෙන වාතය ඉවත් කරගන්න. දැන් අපි මේ පිටි මෝලිය නැවතත් මේසෙරට දාගන්නවා. ඊළඟට අතින් මෙන්න මේ වගේ පැතලි කරලා අපි මේක එක සමාන කොටස් 6කට බෙදා ගන්නවා. ඊළඟට මේ වගේ වෙන් කරගත්ත කොටස් වලින් අපි පිටි බෝල හදා ගන්නවා. මේ විදිහට එක පිටි කොටසක් අරගෙන ඒකේ කොන් ටික මෙන්න මේ වගේ යටට හිටින්න හදා ගන්න. දැන් අපි මේක මේස උඩ තියලා මෙන්න මේ වගේ අතින් ලස්සනට පිටි බෝලය හදා ගන්නවා. අපි තවත් පිටි කොටසක් අරගෙන මේ වගේ කොන් ටික යටට හිටින්න තියලා අතින් ලස්සනට පිටි බෝලය හදා ගන්නවා. දැන් මේක අපි මේස උඩ තියලා මෙන්න මේ වගේ කරකවමින් පිටි බෝලය හදා ගන්නවා. මේ විදියට හදාගත්ත පිටි බෝල 6 මෙන්න මේ වගේ පිටි ටිකක් ගාගත්ත ලෑල්ලක් උඩින් තියා ගන්නවා.
ඊළඟට අපි මේ ටික නැවතත් වහලා පැය කාලක් හොඳින් පිපෙන්න තියාගන්නවා. ඒ අතරතුර අපිට පුළුවන් sugar syrup එක හදාගන්න. මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන අපි එකට වතුර කෝප්ප කාලක් දාගන්නවා. ඒකටම අපි සීනි මේස හැඳි දෙකමාරකුත් දාගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගන්න. අපි දැන් මේක සාමාන්‍ය ගින්දරේ හොඳින් උතුරනකන් ලිපේ තියාගන්නවා. මෙන්න මේ වගේ මිශ්‍රණය හොඳින් උතුරගෙන ඉද්දී අපි මේක ලිපෙන් ඉවත් කරගන්නවා. මේ සිරප් එක ගොඩාක් උකු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යාන්තමින් උකු වෙගෙන ඉද්දී අපි මේක ලිපෙන් අයින් කරගෙන මේ වගේ භාජනයකට දාගන්නවා. දැන් අපි මේක හොඳින් නිවෙන්න පැත්තකින් තියාගමු. මේ තියන්නේ අපි ඉස්සලා පිපෙන්න තියාගත්ත පිටිබෝල ටික. පැය කාලක් යද්දී මේ වගේ පිටිබෝල ටික හොඳින් පිපෙනවා. ඊළඟට මේ පිටිබෝල වලින් අපි කිඹුල බනිස් හැඩය හදාගමු. හොඳින් පිටිතවර ගත්ත මේසයක් උඩින් අපි මේ පිටිබෝලය තියාගන්නවා. පිටිබෝලේ උඩිනුත් පිටි ටිකක් ඉහා ගන්න. ඊළඟට රෝලින් පින් එකක් අරගෙන අපි මේක ත්‍රිකෝණයක් හැඩයට දිගර ගන්නවා. මින්න මේ වගේ ත්‍රිකෝණ හැඩයක් එන විදිහට හදාගන්න. මේ වගේ පළල පැත්තින් රෝල් කරන්න පටන් ගන්න. භාගයක් තුර රෝල් කරගෙන අනිත් කොනෙන් අදිමින් ලස්සනට කිඹුල බනිස් හැඩය එන විදිහට හදාගන්න. මින්න මේ වගේ. මන් දැන් ඔයාලට තවත් එකක් හදලා පෙන්නන්නම්. මුලින්ම පිටිබෝලේ අරගෙන මේ වගේ රෝලින් පින් එකෙන් ත්‍රිකෝණ හැඩයක් එන්න තුනී කරගන්න. ඊළඟට අපි පළල පැත්තෙන් රෝල් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ මැදට එන්න රෝල් කරගෙන අනිත් කොනෙන් අදිමින් අපි මේක ලස්සනට රෝල් කරගන්නවා. මේ විදිහට අදිද්දී ඩෝ එක ඉරෙන්නේ නැති විදිහට පරිස්සමින් අදින්න. මේ විදිහට කිඹුල බනිස් එකේ හැඩය හදාගන්න එක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. මේක අතට හුරු වුණාම හරිම ලේසියෙන් ඕගලන්ට මේක හදාගන්න පුළුවන්. ඊළඟට අපි මේ වගේ හදාගත්ත කිඹුල බනිස් ටික නැවතත් ලෑල්ල උඩින් තියාගන්නවා. අවශ්‍ය නම් ලෑල්ල උඩට පිටි ටිකක් දාගන්න. ඊළඟට අපි නැවතත් මේක වහලා පැය කාලක් විනාඩි 20ක් වගේ හොඳින් පිපෙන්න තියාගන්නවා. දැන් මේ තියෙන්නේ හරියටම විනාඩි 20කට පස්සේ අපේ කිඹුල බනිස් ටික අවශ්‍ය ප්‍රමාණයට පිපිලා තියෙන්නේ. ඊළඟට අපි ඉස්සෙල්ලා හදාගත්ත sugar syrup එක අපි මේ කිඹුල බනිස් වලින් දාගන්නවා. ගොඩක් අත තද කරන්නේ නැතුව පරිස්සමට මේ වගේ sugar syrup එක ගාගන්න. මේ විදිහට අපි හදාගත්ත කිඹුල බනිස් හයෙම හොඳින් sugar syrup එක ගාගන්න. ඊළඟට මේ බනිස් වල අපි සීනි තවර ගමු. සීනි ටිකක් පිඟානකට දාගෙන මේ විදිහට sugar syrup ගාගත්ත කිඹුල බනිස් එක අපි සීනි එක උඩින් තියාගන්නවා. ඊළඟට අතින් රෝල් කරලා මෙන්න මේ වගේ කිඹුල බනිස් එක උඩ පැත්තේ සීනි ටික තවර ගන්නවා. ඒ විදිහටම අපි තවත් එක සීනි තවර ගමු. මේ විදිහට පරිස්සමට රෝල් කරලා කිඹුල බනිස් එකේ උඩ පැත්තේ විතරක් වදින විදිහට සීනි ටික තවර ගන්න. දැන් මේ විදිහට සීනි තවර ගත්ත කිඹුල බනිස් ටික අපි බේකින් පේපර් එකක් දාගත්ත අවන් ට්‍රේ එකක් උඩින් තියාගන්නවා. මේ විදිහට sugar syrup ගාගෙන සීනි තවර ගත්ත ගමන්ම අපි මේ කිඹුල බනිස් ටික බේක් කරගන්නවා. සෙල්සියස් අංශක 200ට රත් කරගත්ත අවන් එකේ විනාඩි 15ත් 20ත් අතර කාලයක් මේ ටික හොඳින් බේක් කරගන්නවා. බනිස් එක උඩ ලස්සන දුඹුරු පාටක් එනකම් බේක් කරගන්න. දැන් මේ තියෙන්නේ අපි බේක් කරගත්ත කිඹුල බනිස් ටික. මේ බලන්න කිඹුල බනිස් ටික ලස්සන පාටට තියෙනවා. ඒ වගේම මේ වෙලාවේදී හොඳ සුවඳකුත් එනවා. ඉතින් ඔයාලටත් පුළුවන් හරිම ලේසියෙන් මේ වගේ කිඹුල බනිස් හදලා පවුල අයත් එක්ක රස විඳින්න. විශේෂ දේවල් ඕනි උනේත් නැහැ, ගොඩක් අමාරුත් නැහැ. ඔයාලට අඩු වියදමකින් මේ වගේ කිඹුල බනිස් රසටම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දෙන්න, ෂෙයා කරන්න, ඒ වගේම දුෂානිස් ඩෑරි YouTube channel එකට subscribe වෙන්න. අපි ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.